සිංහල පොත ගන්න මුවපුරෙන් පන්න නැත්තම් ඊ කියන්න හොඳයි දිනෙත් ලියන්න 2021 නොවැම්බර් මාස 12 නොවැම්බර් 12 වෙනිදා දිනයත් ලියා ගන්න ඔයාලා ලියන ක්‍රමයකට හරි දැන් ඉතින් ඔයාලා වාක්‍ය ලියන්න දන්නව නේද අප්‍රාණවාචී වාක්‍ය ප්‍රාණවාචී වාක්‍ය අප්‍රාණවාචී ඒකවචන වාක්‍ය අප්‍රාණවාචී බහුවචන වාක්‍ය නේද ඊට පස්සේ කියන්නේ පණ නැති දේවල් ඔව් ඊට පස්සේ ප්‍රාණවාචී ඒකවචන වාක්‍ය නේ ප්‍රාණවාචී බහුවචන වාක්‍ය ලියන්න ඔයාලා දන්නව වර්තමාන කාලෙන් නේද ඊට පස්සේ මම යෙදෙන වාක්‍ය අපි යෙදෙන වාක්‍ය හොඳයි මේ ටික දාන්නවා දැන් හොඳයි එහෙනම් පුතේ මම කිව්වොත් මේ කියන්න අපි කිව්වොත් මූ කියන්න පණ නැත්නම් ඊ කියන්න එක්කෙනෙකුට ඊ කියන්න ගොඩ දෙනෙකුට තී කියන්න මේ ඔක්කොම වර්තමානදී ඔව් මේ ඔක්කොම වර්තමානදී හොඳයි හොඳයි හරි එහෙනම් අපි අද බලන්නකො මෙන්න මේ ඡේදය කියවලා හැබැයි ඉතින් මේ ඡේදය ඔයාලා පිටපත් කරගන්න ඕන ඔයාලගේ පොතේ හොඳද මේ ඡේදය ඔයාලා පොතේ පිටපත් කරගන්න ඕන දැන් පිටපත් කරගන්න එපා පාසලේ දරණ අරුණ විවිධ ප්‍රසංග සර් කියවන්න ඉස්සලා අහගෙන ඉන්නකො පොතේ අපේ පාසලේ දෙරණ අරුණ විවිධ ප්‍රසංගයට ඇත්තේ දින කිහිපයක එක්කෙක් විශේෂාංග වලට ගැළපෙන පරිදි ආභරණ තෝරාගත යුතු බව ගුරුතුමිය පැවසුවාය කල්තියාම ආභරණ මිලදී ගත යුතු බව ගුරුතුමියගේ තීරණය විය ඒ අනුව වරුණිගේ හා අරුණිගේ අම්මලා දෙදෙනාම මේ කටයුත්ත බාරගත් ආභරණ මිලදී ගැනීම සඳහා වරුණිගේ ආ අරුණිගේ මව්වරු නගරයේ වෙළඳ සැලකට ගියහ එහි විවිධ වර්ගවල ආභරණ වෙන්කොට අසුරා තිබිණි දරුවන්ට අවශ්‍ය වළලු තෝරා ගැනීමට ආභරණ පෙට්ටි එකින් එකගෙන සොයන්නට වූහ. සමහර පෙට්ටිවල අලුත් වළලු අතරට පරණ වළලු දමා ඇති බව මේ අයට වැටහිණි. තවත් පෙට්ටි කිහිපයක් සෝදිසි කර බැලූ වරුණිට හා අරුණිටද පරණ වළලු කලවම් කර ඇති බව වැටහිණි. වෙළඳසැල් හිමියාගෙන් කාරණා විමසා බලා මෙවැනි අසාධාරණ වෙළඳාම් නොකරන ලෙස ඉල්ලා සිටියේ මෙවැනි අසාධාරණ වෙළඳාම් කරන අයට වන ඉරණම නීතියට හසුවීම බව පැවසූ වරුණි හා අරුණි මව්වරුන් සමග ආභරණ ගැනීමට වෙනත් වෙළඳ සැලකට පියමන් කළහ හොඳයි ඔයාලා චුට්ටක් කියවන්න බලන්න අපේ පාසලේ දෙරණට අරුණ විවිධ ප්‍රසංගයක් අපේ පාසලේ දෙන පාසලේ දෙරණට අරුණට විවිධ ප්‍රසංගයට ඇත්තේ දින කිහිපයක් ඒකෙක් විශේෂාංග වලට දිකපිටු බව ගුරුතුමියගේ තීරණය අපේ පාසලේ දෙරණට අරුණට විවිධ ප්‍රසංග යට ඇත්තේ දින කිහිපයකි එක් විශාංගයට ගැළපෙන පරිදි ආභරණ තෝරා ගත යුතු නගරයේ වෙළඳ සැලකට ගියහ අපේ පාසලේ දෙරණට අරුණට විවිධ ප්‍රසංගයට ඇත්තේ දින කිහිපයකි
කේනෝ කී මයික් එක ඔන් කරන්න එපා නිකන් කියවන්න आभरण तीरणय वरुणिगे अरुणिगे परण हारण इरणम මේ වචන ටික අප බලන්න කොහොමද මොනව හරි සමානකමක් පේනවද පුතේ ඔව් ආසේ ආ මූර්තජන ඇවිල්ලා නේද මූර්තජන ආයන්න තියෙනවා බලන්න මේ හැම වචනයකම මූර්තජන තියෙනවා මේ බලන්න මම වෙනම මේ බලන්න මූර්තජන ආයන්න ओ मूर्धज नायान लेवित किये ना है भाई तावा वेना सब खोया गन्नो नो वाला तावा समान समान खोया गन्नो समान ने पढ़े नायान ने मिलना नायान ना ए नायान ना विरुद्ध आज पढ़े ना तो हम इसे में नायान ना तीनों में හැමේ කේම නයන්නට පස්සේ මුර්ධය නෑන ආන්නා කවුද හොයාගත්තේ මුර්ධජ නයන්න මම පැත්තේ ලියනවා මුර්ධජ නයන්නට කලින් රයන්නක් ඇවිල්ලා තියෙනවනේ රණ නේද රණ සමහර විට මේවට මේ පාපිලියෙන්න පුළුවන් ඒකට කමක් නැහැ මුර්ධජ නයන්නට පෙර मैंने वाचन आपूरा कहीं तीरम कर दे रा नेद रे आपूरे मूर्ति जे नायान टा पेर इना रे आपूरे टा पासुए इना नायान ने मूर्ति जे नायान रे आपूरे टा पासुए आपी लियान नो ने नायान ने मूर्ति जे नायान पहले दे दे मै रे ने मेहमली लियान ने पे वाचन ये क्यों मै मेहमली ओत पेर दी रे आपूरे टा पासुए දාන්තජ නයන්න ලියන්න බෑ නේද නීතියක් පුතේ ඒක සිංහල භාෂාවේ තියෙනවනේ නීති නේ මම කිව්වොත් නීති යන්න අර ඒ නීති තියෙන්නේ නේද ඒක වචනේදී ඊ කියන්න ඒව නීති අපි ඒවට කියනවා වචනයක් ඒ තමයි අක්ෂර විඤ්ඤාසය නැත්නම් මේ ව්‍යාකරණ නීති කියලා කියනවා හැබැයි මෙතන තියෙන්නේ අක්ෂර විඤ්ඤාස හොඳයි එහෙනම් ඔයාලා මාතෘකාව ලියන්න ලියා ගන්නම් ඕක අපි ඔව් ලියා ගන්න අක්ෂර විඤ්ඤාස අක්ෂර විඤ්ඤාසය සර් ඔවා පුතේ ස්කෝල් කරා හොඳයි අක්ෂර විඤ්ඤාසය මේව කොච්චර කරත් වැඩි වෙන්නේ නැහැ නේද අක්ෂර විඤ්ඤාසය හොඳට කියවන්න මේ අක්ෂර විඤ්ඤාසය කියන වචන දෙක කියවන්න කැමතිනම් මෙතන කෙනෙකුට නේද කයන්නයි සයන්නයි බැඳි අකුරු ලියන්න පුළුවන් එතකොට හැබැයි හල් කිරීමක් ඉන්නේ අක්ෂර ඔව් මෙන්න මෙහෙම अक्षर एम लिया पुलवा अक्षर विन्यास अरे दें छेद ये वो यार देखकर नहीं लेते अरे अक्षर अक्षर के लिए देखा मैं लिया गन नॉन दे ओ हरे पौड़ा पीने को कालबले विन्यास हुए
අපි දැන් අර ඡේදයේ තිබුණු වචන ටික නේද මෙතන යටින් ලියමු නේද ඡේදයෙන් අපි දැන් හොයාගත්තනේ නේ අපි මේ වචන ටික ලියමුකෝ එතකොට අපිට මේ සමානකම පේනවනේ නේද හරි පළවෙනි එක තීරණය වරුණි वरुणी अरुणी धरणी वरुणी अरुणी वाली තව දෙකක් තියෙනවා අසාධාරණ ලියන්න පුළුවන් කාරණ ලියන්න පුළුවන් සාධාරණ ඇයිසෝයි මේ රයන්නට එහෙම මේ පාපිලියාවට කමක් නැහැ නේ කමක් නැහැ කමක් හොඳයි මෙන්න ඡේදයෙන් සොයාගත් වචන ටික නේද? හරි දැන් අපි බලමු අර කියපු නීතිය. රණ දැන් අපිට පාට පැන්සලක් අරගෙන ඉරියඳ ගන්න පුළුවන්. රණ 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 ඒ අකුරු දෙකට විතරයි ඉරියඳින්. ආ දැන් පේනවා සමානකම. මොකද්ද සමානකම? නය මූර්තජ නය පසුව හැම විටම මූර්ත නය අකුරට පසු ආ නය අකුරට මූර්තජ නය අකුරට පසු ර අකුර දිවි पशुव රෑකුරට පසුව සයක කොටනින්ද ලියන්නේ? ආ මෙතන යටින් ලියමු. ඉරි ඇඳනේ. ඉරි ඇඳලා යටින් ලියන්න ඕනේ. හැම විටම රෑකුරට පසුව හැම විටම හැම විටම මූර්දජන මූර්දජ මූර්දජන යෙදියත් යෙදියත් මූර්දජන යෙදියත් හොඳයි අපි ඉගෙන ගත්තේ ඒක මේක තමයි අපි ඉගෙන ගන්න දේ නේද වචන වල ර අකුරට පසුව
හැම විටම මූර්ධජනයේදී ඇත. ඔන්න අපි ඉගෙන ගන්නද? දැන් ඉතින් මේ වගේ වචන හොයන්න ඕනේ. වචන ටික මකන්න එපා. ආ කොටු කරන්නද? ආ කොටු කරගන්න. සෑ ඔය වචන ටික මකන්න. මෙවැනි වචන හොයා ගන්න ඕනේ. මේ නීතිය තිබෙන වචන. ර අකුරට පසුව මූර්ධජන යෙදුණු වචන. හොයන්න ඕන. කොහෙන්ද හොයන්නේ? කියවීම් පොතෙන් හොයන්න පුළුවන්. කතන්දර පොත් වලින් හොයන්න පුළුවන්. නේද? බුද්ධාගම කියවීම් පොතෙන් හොයන්න පුළුවන්. ඊට පස්සේ පත්තර වලින් හොයන්න පුළුවන් නේ. ඉතින් ඒවයින් හොයලා ඒ වචන හොයලා යටින් ලියන්න ඕන. අපි දාමු අංක එවැනි වචන සොයා ලියන්න. අංක දාමු අපි 15ක්. සෑලි වුණා ආජික කොටු කරගන්න. ආ කොටු කරගන්න. අංක 15ක් දාමු අපි. එහා පිටුවක් ගන්නද? ගන්න ගන්න පිටු ඕන තරමක් ගන්න. රණශූල ඊජංක සර අංග කීයක් කියන්න ඕනද? 15ක් හොයලා ලියමු. අදම හොයන්න. දැන් පන්ති ගියාට පස්සේ නේද? කියවීම් පොත අරගෙන සිංහල හොයන්න තමයි. හා හරි මේ වචන ටික ලියලිවයි නේද? අරුණ ඔව් අරුණ පරණ පරණ කියල සංකල්ප උදාහරණ උපකරණ උපකරණ ඔන දැනටමත් දෙක තුනක් ලියා ගන්න පුළුවන් නේද යාන්තව ස කනු කරුණාව ඔව් කරුණාව අසරණ සම්පූර්ණ සම්පූර්ණ අසාධාරණ ඔව් අසාධාරණ සාධාරණ නේද සාධාරණ කියන වචනේ තියෙනවනේ රයිට් තව තියෙනවා ගොඩක් හොඳයි 15ක් හොයා ගන්න ඕන කොහොම හරි කොටු කරලා තියෙන එකට යටින් තමයි අංක 15 දාගන්න ඕන 2 3 4 නේද ඊට පස්සේ 5 6 7 8 එහෙම දාගන්න සර් අසරණ ඔය පේලි දෙකකට දාගන්න තේරුණාද පේලි දෙකකට දාගන්න ආ එකක් විතර ලියලා තියන්න දැන් මම එකක් කිව්වා කරුණාව කරුණාව සර් නිකරුණේ නිකරුණේ ඕ ඒව හොයාගන්න පුළුවන්. අටක් දාගන්න ඕනද? මොකද පුතේ? අටක් දාගන්න ඕනද? අටක් නෙවෙයි 15ක්. හා සර්. සර් වරුණ සර් තොරණ ඔරණ ඔය කියන්නේ සසතර සිංහල පොතේ තියෙන ආ තියනවා ඒකනේ හරි එහෙනම් පුතේ මෙන්න මේකත් බලන්න දිරණ ඕ ඕ හයි මම මේ කොටු කරන ටික බලන්නකෝ යාලා කොටු කරන ටික විතරයි බලන්නේ අනිත් ඒවා බලන්න එපා ආ මෙන්න මේ තියෙන වාක්‍ය හතරක් තියෙනවා දැක්කද
හරි අපි මේ වාක්‍ය හතර හිමීට කියවමු. අපේ පන්ති ළඟ අඹ ගසක් ඒ ළිඳ ඉතා ගැඹුරුයි. ඉතින් සුළඟ අපට සනීපයක් ගෙන දෙයි. ශ්‍රී ලංකාවේ වෙළඳ නගරය කොළඹයි. ඇත්ත ඒ ළිඳ ඉතා ගැඹුරුයි. සිසිල් පන්තිය ළඟට අපට සනීපයක් ගෙන දෙයි. ශ්‍රී ලංකාවේ ශ්‍රීලංකාවේ ප්‍රධාන වෙළඳ නගරය කොළඹයි. දැන් අහගන්න පුතේ. දැන් ඔයාලට පේනවද මේකේ යම් අර අර අපි ඉස්සෙල්ල කිව්වා වගේ තියෙනවා පොඩි මේක. සංජය කපුරුයින කාලි මුර්ධජ ලෑනේ දෙනවා. මම මේ රවුම් කරන අකුරු බලන්න. මම මේ රවුම් කරන අකුරු බලන්න. සංජය තියෙනවා නැතිනම්. ඔව් ගඩ් ඊට කලින් තිබෙන අකුරු මොකක්ද? මූර්ධජල. මූර්ධජල යන්න. මූර්ධජල යන්න. මූර්ධජල යන්න තමයි ඊට කලින් තියෙන්නේ. ශ්‍රී ලංකාවේ. අදන් දැක්කද හැමෝම? නේද? ඕසර්. සංඥක අකුරකට පෙර අහන්න. සංඥක අකුරකට පෙර යෙදෙන ලයන්න මූර්ධජ ලයන්න. දැන් කිසිම කෙනෙකුට ළඟ කියලා මෙහෙම ලියන්න බෑ. ළඟ මේ සංඥක ගයන්නනේ. ආ ඔහොම ලියන්න බෑ. එතකොට වැරදි. නේද? ළිඳ කියලා මෙහෙම ලියන්න පුළුවන්ද? ළිඳ බෑ. බෑ. නේද? අනිවාර්යෙන්ම මේ ලයන්න මූර්ධජ ලයන්නක් වෙන්න ඕන. පැහැදිලිද? ඔන්න ඔතනම තියෙනවා වචන 1 2 3 4 5. නේද? මේ අහන්න. මෙහෙමත් කියන්න පුළුවන්. මූර්ධජ ල අකුරට පසුව සංඥක අකුරක් යෙදෙනවා. මූර්ධජ ල අකුරට පසුව සංඥක අකුරක් තමයි යෙදෙන්නේ. නේද? පැහැදිලිද? හැබැයි මූර්ධජ ල පසුව එන අකුර තමයි එම් වෙන්නේ. හොඳයි. එහෙනම් ඒ වචන ටිකත් ඔව් අක්ෂර විඤ්ඤාසය ම තමයි. සර් වචන 15ට වැඩි ලිව්වට කමක් නැද්ද? ඔව් කමක් නැහැ. හොයා ගන්න පුළුවන් නම්. නේද? හරි පුතේ. මේ එතන හරි දැන් මේ ඔයාලා අර ඡේදයක් පෙන්න ඕනේ අර මම මූර්ධජ ලයන්න තියෙන නේද? ආ ඒ ඡේදය ඔයාලා පිටපත් කරගන්න තියෙනවා හොඳද? ඒක පිටපත් කරගත්තර කමන්නේ ඒක මේ අවසානයේද කරාට කමක් නැහැ හොඳද? ඒක ඔතනම කරන්න ඕනේ නැහැ ඉඳ තියන්න එපා. හොඳේ? ඔතන ඉඳ තියන්න අවශ්‍ය නැහැ ඒක පිටපත් කරන්න. මේ පාඩමේ අන්තිම රලව ගත්තත් කමක් නැහැ හොඳේ? හරි. එහෙනම් අපි මේක බලමුනේ. අපි දැන් ලියමු ඒ දැන් කියපු අකුරු නේද වචන ටික. ඔව්. කොනවද මේ වචන? ළඟ කොළඹ වෙළඳ ලියන්නද? ඔව් ලියන්න ළඟ
ලින්ද 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 කොළඹ කොළඹ අර අංක 15 දැම්මනේ ඊට පස්ව තමයි මේක ලියන්නේ සූලෙන් ඒ ඔකට මාතෘකාවක් නැද්ද නැහැ පිට අර මාතෘකාවම තමයි හොදේ කොළඹ හතරවෙනි අවෙලෙන්ද ඇයිසල් ප්‍රධාන කියලා තිබුණානේ එකක් පුළුවන්නේ මොකක් තිබුණේ ප්‍රධාන බෑ 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 ඒක බෑ ඒකේ නැහැනේ ප්‍රධාන කියන එකේ සංයතකුරු නැහැනේ නේද අඹ 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 කියන එකත් බෑ නේද එතන සංගීත මේ මූර්ධජ ලයන්න නැහැනේ නේද ලයන්නක් තියෙන්නේ නැහැනේ තේදි පහයි තියෙන්නේ සර් හරි 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 නගලින් ගන්න ඕන සංයකද හරි අපි සංයක අකුරේ අදින් තමයි ඉරියන්නේ සර් සලම්බ කියන එක බැරිද සලම්බ ඇ පුළුවා හරි අපි ඊ පස්සේ කතා කරමු දැන් මේ ටික බලන්න පුතේ ආ දැන් මොකද වෙලා තියෙන්නේ සංයක අකුරකට පෙර මූර්ධජ ලයන්න සමහර වෙලාවට එනවා මේක අර හැම විටම එන්නේ අපි අර ඉස්සෙල්ලා කිව්වනේ නේද රයන්නට පෙර නයන්න හැම විටම එනවා කියලා රයන්නට පසුව නේද හැබැයි මෙතන නම් හැම විටම එන්නේ නැහැ මෙහෙම නැති වචනක් තියෙනවා හැබැයි බොහෝ වෙලාවට මේ විදිහට තමයි එන්නේ ඒක නිසා ඔයාලා ඒක මතක තියාගන්න හොඳද ඇතැම් විට මූර්ධජ ලයන්න එනවා බොහෝ විට නෙවෙයි ඇතැම් විට සමහර වෙලාවලදී විතරයි. හැබැයි මේ වචන වල නම් අනිවාර්යෙන්ම එනවා. තේරුණාද? සමහර වචන වලදී එහෙම එන්නේ නැහැ. ඒක ඕනේ නැහැ. හරි. එහෙනම් අපි මෙතන යටිනුත් අර විදිහට ලියා ගනිමු නේද? කොහොමද දැන් මේකට ලියන්නේ ඔයාලා තනියම ලියන්න පුළුවන්ද? කීයක්ද සර්? නෑ 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 අර නීතියක් ලියාගන්නේ කොහොමද නීතියක්? සංයක ද අකුරට පෙර සංයක ද විතරක් දෙවෙනි පුතේ සංයක ද බ සංයක අකුරු නේද සංයක සංයක අකුරු ගන්න පෙර පෙර සංයක අකුරු වලට පෙර මුර්ධජ ලෑනේ ඇතැම් විට
මොකක් දෙන්නේ? මූර්තජල යෙදේ. මූර්තජල. මූර්තජල. මූර්තජල යෙදෙන මේ මූර්තජල යෙදෙන ඔන්න තවත් නීතියක් නේද? මුලින් ඉගෙන ගත්තා රයන්නට පසු වෙන නයන්න මූර්ධජ නයන්න. මෙතන මේ විදිහට තව 15ක් ලියන්නද 15 වෙනකම්? ඔව් මේකෙත් පුතේ 15ක් නම් හොයාගන්න අමාරු වෙවි. හැබැයි යෙවීම් පොතේ ඔයාලා මොකද වගේ වචන අංක 10ක් දාලා තියන්නකො. अक्षर विन्यास आकार देखा पोते लिया वाक्य हेमोम लिया लांग किया वचन दाल वाक्य लिया මේ ළඟ කියන වචනේ වාක්‍යයේ මුලට එන්න ඕනේ නැහැ හොඳද? කොහේ හරි තැනකට ආවනම් ඇති. කියන වචනේ කියන්නේ සුළඟ වෙළඳසල ඒවද? ඔව් නැහැ ළඟ කියන වචනේ යොදාලා වාක්‍යයක් ලියමු අපි ළඟ. ඔන්න මම දැන් එකක් කියනවා. මෙන්න අපේ පන්තිය ළඟ අඹ ගසක් තියෙනවා. අන්නේ වගේවා. තේරුණාද? සත්‍යය ලියන්න. එකයි එකයි වාක්‍යයක් ලියන්නකෝ. ඔක්යන් කියන ඉවරනම් කියන්න බෑ පුතේ. ලින්ද ළඟ බෝලය වැටි තිබේ. ආ ලින්ද ළඟ බෝලය ඇත. හරි. හොඳයි ළඟ කියන වචනය යටින් ඉරක් අඳින්න පාට පැන්සලකින්. ආ තව කවුද තරේ? නැත යමු. ළඟට යයි. සර් චිනුකි. සර් දෙවුමි. නැන් අපි වෙලඳ පොළට යමු. අ ළඟ ළඟ තියෙන වචනේ හදන්න. සච්චෙන් අපි වෙලඳ පොළට යමු. අපි යන්න දෙවුනේ.
හරි එහෙනම් අපි සිංහල පාඩම